දැන් බලන්න විශේෂයෙන්ම මේ ඉන්දියාවේ ආරක්ෂක උපදේශකවරයාගේ පැමිණීම අපිට සැකයක් තියෙනවා විශේෂයෙන්ම කියන්න ඕනි දැන් මේ දවස්වල කවුරුත් කතා කරන මේ වරාය නැගෙනහිර ජටිය සම්බන්ධයෙන් දැන් රජයේ පැත්තෙන් නිරන්තරයෙන් කියන අපි මේක විකුණන්නේ නැහැ නොයෙකුත් දේවල් කතා කරනවා නමුත් මේ සම්බන්ධයෙන් අපි දන්නවා දැන් අවශ්‍ය පියවර ගණනාවකට රජය ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට ඉන්දියාවට මේ නැගෙනහිර ජටිය ලබා දීමේ අවශ්‍ය කටයුතු ගණනාවක් සිදු වෙලා තියෙනවා දැන් මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්න කතා කරනවා අපි දැක්කා මහමැතිවන්ට කලින් වෘත්තීය සමිතිය අය ගෙන්නලා මහින්ද රාජපක්ෂ මහත්මයා එයාට නොයෙකුත් පොරොන්දු දුන්නා අදේ පොරොන්දු ඉෂ්ට කරගන්න බැරුව ඉන්නේ එතකොට අද මොකද්ද කරන්නේ අද අත්‍යවශ්‍ය සේවා බවට පත් කරලා හිටපු හමුදාපතිවරයා මේ වරායේ සභාපති හැටියට පත් කළා අද වෘත්තීය සමිතිය මර්ධනය කරන්න හදනවා ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රජය අද හැම අංශකින් මේ ජනාධිපතිවරණේ මහමැතිවරණයෙන් පස්සේ රජයේ මේ කොවිඩ් තත්ත්වයේ තීද්දි උනන්දු වුණේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න නෙමෙයි තමන්ගේ බලය තව තවත් වැඩි කරගන්න ඒක තමයි විශ්ව සම්මත කරගෙන ක්‍රියාත්මක කරේ ඒ නිසා අද විශ්වහරා හැම අංශයකටම හැම පැත්තකටම මේ දේශපාලන බලය ඒ ඒකාධිපතිත්වය විදාපාමින් මේ රට තුල මර්ධනය ආරම්භ කරලා තිනවා අපි පැහැදිලිවම කියනවා වරායේ නැගිනීර ජටිය විතරක් නෙමෙයි මේ රජයේ ආපු ගවම්ම ශැංග්‍රිලාක පිටිපස්සේ අක්කර තුනක ඉඩම වික්කා දැන් මේ වෙනකොට කොළඹ ඉතාමත් වටිනා ඉඩම් ගණනාවක් අක්කර 200කට වඩා ප්‍රමාණයක් මේ වෙනකොට ඒව හඳුනාගෙන රජයේ සූදානම් වෙනවා මේ අද තියෙන ආර්ථික තත්ත්වය තුල රජයට හරි ආර්ථික වැඩපිළිවෙළක් නැති නිසා මේවා විකුණලා එහෙම නැත්නම් මේවා යම් යම් විදේශයන්ට අර ශැංග්‍රිලා හෝටලේ ඉඩම විකුණලා විදේශ එක් චීනෙට ලබා දුන්නා වගේම ඉදිරි කාලෙදි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඒ නිසා අපි කියනවා රජය මේ කොවිඩ් තත්ත්වය තුල ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න නැතුව විශ්ව සම්මත කරගන්න උනන්දු වුණේ මෙන්න මේ ඒකාධිපතිත්වය එහෙම නැත්නම් මේ බලය පාවිච්චි කරමින් මෙන්න මේ කටයුතු ඉස්සරහට ක්‍රියාත්මක කිරීම සඳහා තමයි රජයේ කටයුතු. ඒ නිසා අද හැම අංශයකම අපි බැලුවාම මාධ්‍ය පැත්තෙන් බැලුවත් අපි පැහැදිලිවම කියනවා සමාජ මාධ්‍ය කරුවන් ගණනාවක්. තමන්ගේ Facebook ගිණුම් වල යම් යම් කාරණා සටහන් වුණා කියලා ප්‍රශ්න කරලා දිනවා අත්අඩංගුවට අරන් දිනවා. ඉතින් මේ එන්නේ අර 2015 න් එහාට තිබුණු අර මහින්ද රාජපක්ෂ යුගයේ තිබුණු මාධ්‍ය මර්ධනය ඒ වගේ මේ මර්ධනය තුලින් අපි මේ රජයේ බලාපොරොත්තු වෙන්නේ තමන්ට අවශ්‍ය වැඩ කටයුතු අවශ්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක කරගන්න. Breaking.lk